Samitha ටත් කියා ගන්න බැරි කිසියම් ගැඹුරු දෙයක්. මම ඔහුව ගෙනලා කතා කරලත් ඇහුව මගේ කාමරේ තියාගෙන සමහර දේවල් එහත් එහෙම ඔහුත් ගොත ගන්නවා කියන දේවල්. ඒ කියන්නේ ඇත්තටම සමිතට මේ පොත තුල ලොකු දර්ශනයක් තියෙනවා. මම දැක්ක එකම දේ අන්න ඒක විශේෂයෙන්ම ඒ දර්ශනය වටහා ගන්න සමහරවිට අපි අද්දකීම් මතිදෝ කියලා හිතනවා මේ සමහර දේවල් කියවගෙන යද්දී. ඒතර ඇත්තටම ඒ නිසා අද සමහරලාට දෙනවා කවි පොතකට ඇවිල්ලා කතා කරන්නයි කිව්වම කතා කරන්න වෙනවා ළමෙක් කිව්වම බෑයි කියන්න බැරි නිසා. ඇත්තට මේ පොතට ඉතාම අවංකව කියනවා නම් මට ඇවිල්ලා කතා කරන්න පුළුවන්. මොකද ඒකට හේතුව මේ පොතේ අඩුපාඩු නැතුව නෙමෙයි. නමුත් ඉතාම ගැඹුරු තැන් අඩංගු මේ පොතක්. මොකද මේකේ ඉස්සෙල්ලම පළවෙනි කවිය ගත්තම පළවෙනි කවියේ තියෙන ඔයගොල්ලෝ දකින්න ඇති අයන්නක් ඇතුලේ ආයත් අයන්නක් ඇතුලේ ඒක ඇතුලේ තවත් අයන්නක් ඒක ඇතුලේ තවත් අයන්නක් ආදීනස තමයි ඒක තියෙන්නේ. ඒතර මම ඇත්තටම සමිතව කතා කරලා මොකක්ද මේ දෙයින් කියවෙන දේ. ඇත්තට මේකදී ඔහු කිව්ව දේ තමයි මට මොකද මට ඇත්තටම බැලුව ගාම මේක තේරුන්නේ නැහැ මොකද්ද කියන්න උත්සාහ කරේ කියලා. හොඩි පොතේ පළවෙනි අකුර තමයි අයන්න. අයන්න කියන එකත් එක්ක අපේ ජීවිතේට බද්ධ වෙලා තියෙන දෙයක් තමයි අම්මා කියන චරිතය. ඒතර ඇත්තටම අයන්න කියන එක ගන්නත්දී ඉස්සෙල්ලාම ගන්නනේ අම්මා කියන වචනේ. ඒතර මේ අයන්න තුල අයන්න කියන්නේ මොකද්ද? අම්මා අපිව හංගගෙන ඉන්න තත් අම්මා අපේ බඩේ අපිව හැදුවාය කියන එක. ඒක ඇතුලෙන් තවත් තවත් දිගින් දිගටම ගියාම එකෙන් කියවෙන්නේ දරුවන්ගේ දරුවෝ ඒ හැමෝත් එක්කමත් ඒ අම්මගේ කොච්චර සම්බන්ධතාවයක් තියෙනවද කියන එක. ඒතර ඇත්තට මේ පළවෙනි කවිය ගත්තම මහා ලොකු දර්ශනයක් අඩංගු කවියක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දේ ඔහු පැහැදිලි නකරුවොත් ඊ දෙනකොට මෙච්චරක් දුරට දැනෙවිද කියන එක තමයි තියෙන ප්‍රශ්නය. දෙවෙනි කවිය ගත්තම දැන් මේව කවිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනි එකේ දෙන කවියක් නෙමෙයි අකුරක් විතරයි නේ. දෙවෙනි එකේ ගත්තම තියෙන්නේ මොකක්ද? සුදු බෑග්ග්‍රවුන්ඩ් එකක සුදු වටා පිටාවක කළු පාට තිතක් සහ කළු බෑග්ග්‍රවුන්ඩ් එකක සුදු පාට තිතක්. ඒතර ඒකේදී ඇත්තම ඔව් කියන්න බලාපොරොත්තු වෙන දේ අපි දන්නවා කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක සුදු පාට තිතකට වඩා සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක තියෙන කළු පාට තිතක් අපිට එකපාරට දැනෙනවා. ඒතර ඒකේදී ඔහු කියන්න බලාපොරොත්තු වෙන දේ තමයිලු කියලා මට ඔහු කිව්වා. මොකක්ද? හොඳ කෙනෙක් කියලා ළඟ තියෙන චූටි නරකක් ඉතා හොඳින් පේන්න ගන්නවා නරක කෙනෙක්ගේ ළඟ තියෙන හොඳකට වඩා. ඒක ඇත්තම හරි. මොකද ඒකට හොඳම උදාහරණය මම කියන්නම්. අපි ජීවිතේ අපේ යාළුවන්ග අපි දැකලා තියෙන දේ තමයි මොකක්ද? තමන්ගේ කියන්නේ දැන් කාන්තාවක් ගත්තම කාන්තාවක් ස්වාම පුරුෂයාට ආදරය කරද්දී ඒ ආදරය කිරීම මොකට ආදරය කරන ප්‍රමාණය සම්පූර්ණ ලදාපවතුන නැගේ දින ගුණාත්මක භාවය මත ඔහුගේ දින ගුණාත්මක භාවය මත. ඒතර අපි දන්නා ගොඩක් වෙලාවට ඉතාලම යහපත් ස්වාමි පුරුෂයින්ට තමන්ගේ භාර්යාව ආදරය කරනවට වඩා පාදඩ ස්වාමි පුරුෂයට භාර්යාව ආදරය කරන ප්‍රමාණය වැඩි. ඒතර ඒක අපි කැමතුණත් අකමැතුණත් බොහෝ වෙලාවට අපි දැකලා තියෙන දෙයක්. ඒකට හේතුව තමයි අර යහපත් ස්වාමි පුරුෂයින්ගේ අතින් සිද්ධ වෙන චූටි චූටි දේවල් ඉතාම හොඳින් පේන්න ගන්නවා. ඒ භාර්යාවට කර ඇත්තම මේ කාර අවසානයේදී ඔහුව නරක චරිතයක් හැටියට දකින්න පුළුවන්. ඒ චූටි චූටි වැරදි දේවල් හරහා. නමුත් අර පාදඩ චරිත ගත කරන එක ඉතාම යහපත් ස්වාමි පුරුෂයේ ඉඳලා හිටලා හරි මොනවා හරි ටැග්ග්ක් ගෙනල්ලා දුන්නොත් පළඩු දෙකක් හරි මොනවා හරි ගෙනල්ලා දුන්නොත් ඒක දැනෙන්න ගන්නවා අර සීලුම දේවල් වලට වඩා. අන්න ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා තමයි ප්‍රායෝගික ජීවිතේදී ගත්තම මම අර කලින් කිව්වා වගේම යහපත් ස්වාමි පුරුෂයින්ට තමන්ගේ භාර්යාව ආදරය කරන ප්‍රමාණයට වඩා අයහපත් ස්වාමි පුරුෂයෙක් ගැන දවස 385 දවසම ගුණ වෙන ගෑනුත් එක්ක සම්බන්ධතා තියෙන ඒ වගේ ස්වාමි පුරුෂයෙක් සාමාන්‍ය කාන්තාව ආදරය කරන ප්‍රමාණය වැඩි කියලා සාමාන්‍ය අධ්‍යක්ෂකින් දැකලා තියෙනවා. එතකොට ඇත්තටම ඔහුගේ සංයුක්ත කවි කියන දෙවෙනි කවි පන්ති හරහා කියන්න උත්සාහ කරන්නේ සාපේක්ෂ බව. ඒතර ඔයගොල්ලන්ට ඒක හොඳින්ම දැනෙන්නේ නැති. ඊට පස්සේ ඇත්තටම මේ ඔහුගේ මලයාලම් කෙල්ලේ කියන එක මොකද මම මේකේ ඇත්තටම කතා කරන්න හිටපු ගොඩක් දේවල් අපේ දිවිදියාගම් බණ්ඩාර මහත්මයා කතා කරා. ඒ වගේම නිවේදනය කරපු ඒ දරුවා කතා කරා. ඒ නිසා මට හිතුණා ඒව මම ආයෙත් කතා කරන්න ඕනේ නැහැ කියලා මම අයින් කරා. මලයාලම් කෙල්ලේ කියන කවි පන්තිය ගත්තා මුල් කවිය. සමිත ලියනවා ත්‍රිකුණාමල වැල්ලේ සාස්තර කියනවද කෙල්ලේ මොනවද ඔය නයි මල්ලේ අනාගතයේද මලයාලම් කෙල්ලේ. මට මට නම් හිතුණා මෙතන මේ දෙවෙනි අන්තිම පදයේදී මලයාලම් කියන වචනේ නොතිබ්බනම් හොඳයි කියලා. කොහොම හරි කවි පන්ති ගත්තම ඇත්තරම සෑහෙන දේවල් දැනෙනවා. මං හිතන්නේ පැහැදිලි කරන්න ඒව අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම කස්තිරම් කියන කවි පන්තිය ගත්තම පිටුවංග 24 මගේ ගෙදෙන් නමුත් print කරපු පොතේ මං හිතන්නේ වෙන පිටුත් එක්ක තියෙන්නේ. කස්තිරම් කියන කවි පන්තියේ තුන්වෙනි කවිය ලියනවා අවනඩු හමාරෙන් මා ගම පැමිණි දිනේ මංගල පෙරහැර යනු දුටුවයි වැව් යූර දිගේ. දොසක් නැතේ රංජනියේ හදපත්ලේ ගොසින් මරෙන් ඉදෙනෙකු වී පසු දවසේ. මම හිතන්නේ මේ දේවල් හරහා ගොඩක් ආදරේ එහෙම නැත්නම් අනිත් කෙනා ගැන දකින විදිහ ඉතාම හොඳින් කියවෙනවා. මන්ද මට මේ කවි පන්තිය කියවද්දී ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා තුන්වෙනි කවි පන්තියේ. ඒ නිසා මම ඒක තෝරාගත්තේ කතා කරන්න කියලා. ඒකත් ඊට පස්සේ පස්සේ දින කවියත් කොට්ට ඌරය මත
මට හොඳ හැටි මතක ලීවපෙම් හසුන මම ඈ හට යවන කොට්ට උරය මත උඹ හෙළු කඳුළු කැට තරු කැට වයන් මතු දිනකදී අහස් කුස. ඒතර මම දැක්කේ මේ වහරහා ඇත්තරම ඔහු ඉතා අපූර්ව දේවල් කතා කරපු පුද්ගලෙ. මම හිතන්නේ ඕගොල්ලෝ හැමෝමත් මේ කවි පන්තිය කවි පොත අරගෙන නිදහසේ කියවලා බලන්න. එතකොට ඕගොල්ලන්ට දැනෙයි. මොකද මම මේකේ මේ බොහෝ කවි තුල අර දිවිදියා ගම්බණ්ඩාර මහත්මයා කිව්වා වගේ අර යන් වචනයට යන්න පුළුවන් දුරට වඩා සෑහෙන ඈත යනවා. ඕගොල්ලෝ නික්ෂේ කියන දාර්ශනිකයව කියවලා දෙනනම් ඔහු කියන එකක් තමයි සමාජයේ තියෙන ගොඩාක් ප්‍රශ්න වලට හේතුව තමයි කියලා මේ භාෂාව. ඇයි එකට හේතුව භාෂාව කියන එකට යන්න පුළුවන් දුර ගොඩක් පරිමිතයි. ඉන්නේ හාට අපිට දැනෙනවා. ඒ කියන්නේ මම වාට මොනහරි දෙයක් කිව්වම සමහරවිට මම කියන දේ භාෂාව ඔයා වැරදි විදිහට තේරුම් අරගෙන මාත් එක්ක ලොකු ක්‍රෝධයක් තරහාවක් ඇති කර ගන්න පුළුවන්. නමුත් මම කියලා තියෙන්නේ කිසිම සම්බන්ධයක් නැති දෙයක් වෙන්න පුළුවන්. ඒකට ඒ වගේ ඒ නික්ෂේ කියන දාර්ශනිකයා ඉතා අපූර්වට කියනවා භාෂාව කියන එකේ තියෙන අඩුලුඩුකම් මම හිතන්නේ මේ මේකෙත් එහෙමයි ගොඩක් දේවල් වල අපිට දකින්න පුළුවන්. ඔහු භාෂාවට යන්න පුළුවන් දුරට වඩා එහා දුරක් අපි අරගෙන යනවා සමහර කවි හරහා. ඒතර ඒ එක එක කවි Tamanta